සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස් සර් යාට එපා නම් මට ගෙනත් දෙන්න. ඒ රතු ඉස්කෝලේ යන්නද බලන්නකො පුතේ, එයාත් ඉස්කෝලේ යන්න හදන. හරි පුතේ, ඔයා කැමති දේවල් කියන්නකො, මං අරන් එන්න. මට එපා සර්. අන්නක පුතේ, ඔයාට මං අලුත් පොත් ගෙනල්ල දෙන්න. ඔයාට පැන්සල් පෙට්ටියක් ගෙනල්ල දෙන්න. ඔයා කැමතිනේ පාට පාට පැන්සල් වලද නේද? ඔව්. ඒකනේ දැක්කනේ ඒරා. මං එනම් පුතාට පොත් ටිකකුයි පැන්සල් පෙට්ටියකුයි අරන් එන්නම්. හා. ඉන්නකො, මං දැම්ම ගේන. හැබැයි තින්ස ඒක ගෙදරගෙන හලා තිබ්බට වැඩක් නෑනේ. පාඩ පාඩ පැන්සල් පිටි කවුරුත් දන්නේනේ නේ? ඒක නම් ඇත්ත. හරියට හරි. අනිත් එක සර්, ඒ අලුත් පොතුයි පැන්සලුයි අරන් ඉස්කෝලේ යනකොට තමයි හැමෝම දැනගන්නේ මෙයාට ඒවා තියෙනවා කියලා. ඔව්. ඒකනේ සර්. අපි එහෙනම් හෙට ඉඳලවත් ඉස්කෝලේ යන්න. හරි. මං එහෙනම් ගිහිල්ලා ඒ ටික අරන් එන්න. හොඳේ? හා සර්. ඒකට නම් කැමති වුණා නේද සර්? පොඩි දරුවෝ ඉතින් ඔහොමනේ. දැන් ඉතින් ඉස්කෝලේ යන්න වෙලාවක් නැහැ. අපි හෙට ඉඳලවත් ඉස්කෝලේ අරින්න බලමු. හරි සර්. මං ගිහිල්ලා ඔත්තික කොයි පැන්සල් ටිකු අරන් එන්න. හොඳයි සර්. ගිටාර් එක කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගනිමු. ගිටාර් එක කියන්නේ තත් භාණ්ඩයක්. ඇයි අපි ඒකට තත් භාණ්ඩයක් කියලා කියන්නේ? ගිටාර් එකේ ශබ්දය නිපද වෙන්නේ තත් භාවිතා කරලා. එතකොට මේ ගිටාර් එකේ ඇත්තටම ස්ට්‍රින්ස් හයක් තියෙනවා. අපි කියනවා මේ කම්බි කියලා කිව්වොත් මේ හයක් තියෙනවා. සමහර ගිටාර්ස් වල 12ක් තියෙනවා. ඒ කොහොම වුණත් අපි පොදුවේ ගිටාර් එක කියලා වචනේ පාවිච්චි කරාට ගිටාර් වර්ග තියෙනවා. මිස් අමන්දා ප්‍රශ්නයක්ද? ඔව්, මේ මං එද්දි සහස් අය රණ්ඩු වෙනවනේ. රණ්ඩු වෙනවා? කොහෙකද? ඔව්, මේ බඩා මුදලාලි එක්ක. බඩා මුදලාලි? කවුද? බඩා මුදලාලි කියන්නේ මේ ගමේ මිනිස්සුන්ට සල්ලි පොලියට දෙන කෙනෙක්. එයා නම් මේ හොඳ කෙනෙක් නම් නෙමෙයි. එයත් එක්ක රණ්ඩු වෙන සාස්ත්‍ර දෙන උමනාවකත්? අනේ, ඒක නම් මන් දන්නේ නැහැ. හරිද, මොකද උනේ? එයාගේ යාළුවෙකුත් එතන හිටියා. ලකා වෙන්න නැතිනේ. වෙන්න නැති. හැබැයි ඔක ලේසියක් නම් වෙන්නේ නැහැ මිස්. එහෙම කියන්නේ? බඩා මුදලාලියක කවුරුත් රණ්ඩු වෙන්නේ නැහැ. එයා මේ ගොඩක් දරුණු කෙනෙක්. ඉස්සුද මන් දන්නේ මේ මිනිස්සයාට.
කාටද මිස්? හා? නෑ නෑ. අමන්දා. ඔය යන්නකෝ. වාඩි වෙන්න. මේ ලුකෝමට කෝල් කරන්න වේද? එපා නේද? ඇයි? එයා මේ මොකුත් දන්නෙත් නැතුව ඇති. දැන් ඔය වගේ දෙයක් කෝල් කරලා කිව්වහම කලබල වෙයි. දන්නවනේ එයා ගැන. ඔව් හැබැයි ඉතින් ඒකත් ඇත්ත. මෙයාගේ පිස්සු වැඩ එන්න එන්නම වැඩි වෙනවා. ඔව් අප්පා. දැන් මිනිස්සු එක්ක රණ්ඩු වෙන්නත් පටන් අරන්. කොහෙන් නතර වෙයිද මන්ද මේවන? අනේ මන් දන්නේ. මට ආන්ටි ගැනමයි දුක. ඔව්වනේ. සාහසිතින් කිව්වට තේරුම් ගන්න කෙනෙකුත් නෙවෙයිනේ. කියලා වැඩක් නැහැ. දැන් අපි මොකද කරන්නේ? මොනා කරන්නද ඉතින්? ක්ලාස් එක ඉවර වෙනවා ගිහිල්ලා බලමු. විහාසන දුව නිසා දැන් අපේ නෙතිකුත් ඉස්කෝලේ යන අදිමදි කරනවා නේද? ඒ දෙන්න දැන් හොඳ යාළුවෝ වෙලානේ. ඒකයි. අනේ මන් දන්නේ අනුරාධ. ලොකු දුවත් කැම්පස් යන අදිමදි කරනවා. කොහමින් කොහමින් හරි අපේ ගෙදර ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙයි කියලා මට තියෙන බය. ඒ බය කොච්චර සාධාරණ වුණා ඔයා කවදාවත් එහෙම හිතන්න එපා මම. අකලංක සර් එන්න. එන්න සර්. පුතේ මෙන්න අකලංක සර් ආව. ඔන්න මම පොරොන්දු වෙච්ච විදියට සේරම් බත් එක්ක. නෙතුකේ මොකද මේ පැත්තකට වෙලා? එන්න ඔයාටත් එක්ක තමයි ගෙනාවේ. ඔන්න දෙන්න මේවා හරියට බෙදාගෙන හෙට ඉඳලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ඕන. Thank you sir. Thank you. ඒ විසන්නයි. ඔය පේනවනේ ඉතින්. අපි බලමු නේද? කොමාරි කල්ලා දරුව දෙන්න සතුටින් තියාගෙන ඉස්කෝලේ ගමනට ලෑස්ති කරගන්න. මං කියන්නේ ඒක සර්. දරුවන්ගේ අකමැත්තෙන් ඒ ගමන යවුවත් වැඩක් නැහැ සර්. මං ඒකයි හැමතිස්සෙම මෙයාට කියන්නේ දරුවන්ගේ හිතරේ දෙන්න වචනයක්වත් කියන්න එපායි කියලා. ඒක ඇත්ත මට තේරෙනවා. මේ දේවල් එක ලොකු දුවත් ආයේ කැම්පස් යන්න බෑ කියනවා සර්. බෑ කියනවා? කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30% සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. කලින් මිලියනපති. සෑම දිනකම ලක්ෂපතියේ. සෑම මාසයකම මිලියනපතියේ. ඔව්. ඒකටත් ඉතින් මෙයා ළමයට මුකුත් කියන්න එපා කියනවනේ. කොදම් පූර්ණිමා. ඔය කඩේට ගියා සර්. මට හම්බුන්නේ නෑනේ. මේ මේ අර උඩ පැත්තේ කඩේට ගියේ. ආ. ඒක තමයි. දැන් ඉතින් ඒ ප්‍රශ්නෙට මොකද කරන්නේ? සර් මේ භාවනාවේ සිද්ධියත් එක්ක කෙල්ල ගොඩක් බය වෙලා ඉන්නේ. ඒකයි. මගෙනුත් කීප සැරේ එක ගැන හැමෝ. මම එයාට කතා කරලා බලන්න. මං කිව්වේ ටික දවසක් කොහොම ඉන්න දෙන්න කියලා. කැම්පස් යවුවත් අපේ බල කිරීමට ගිහිල්ලා හරියන්නේ නැහැ නේ සර්. ඔව් ඉතින් එහෙම ගියත් ඉගෙනීම ගැන නෙවෙයිනේ අවධානය යොමු වෙන්නේ. ඔය වෙන වෙන දේවල් ගැනනේ. ඒක තමයි සර්. මම පූර්ණිමා එක්ක මේ ගැන කතා කරන්නද?
අනේ ඌස කතා කරන්න. කොච්චර මහන්සියෙන් ලබාගත් අවස්ථාවක්ද ඔය? ඒක තමයි. මම එයාට තේරුම් කරලා දෙන්නම්. හරි සර්. සර් හොමින්නකෝ. මම බොන්න තේ එකක් හදාගෙන එන්න. Excuse me, sir. Aao. Sir, me. Saragama webalanga di nathuna bhavana. Aao. Api denna yage yalu. Wari. Sir, me. E prashne gana danaganna kiyala thama yave. E prashne gana kiwwe case e gana da? ඔව් සර්. ඒක ඉන්වෙස්ටිගේෂන් එක තාම යනවා. එතකොට ඔයා සර් භාවනා මට තමයි කැමති වෙලා හිටියේ. හරි, ඔයා කට උත්තරයක් දුන්නනේ. ඔව් සර්. කොහොමත් එහෙම අපරාධ කරලා ඇඟිලා ඉන්න බෑ. ඒක ඇත්ත සර්. කවුරුමත් කමක් නැහැ සර්. දෙන්න ඕන උපරිම දැනුම දෙන්න ඕන. නෑ සර්. එයා හරි මහින්සක ගෑල්ලා මේ. අර සාරගම මර්ඩර් කේස් එකේ ෆයිල් එක අරන් ඉන්නේ. හොඳයි සර්. සර් මේ ඔය ගමේ ඉන්නවා බඩා මුදලාලි කියලා සල්ලි පොලියට දෙන මිනිස්සෙ. ආ, බඩා මුදලාලි. ඔව් සර්. භාවනාගේ ගෙදර භාවනාගේ මාමා විකුණන්න හැදුවනේ සර්. ඔව්. ඉතින් මේ ඔය බඩා මුදලාලි ඔය ගෙදරට ඇහැගහගෙන හිටියේ. දවසක් ඔය බඩා මුදලාලි භාවනාලා ගෙදර ආපු වෙලාවක භාවනා යත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙනත් තියෙනවා. එයත් එක්ක. ඔව් සර්. මම මේ කට උත්තරේට කිව්වා. සර් ෆයිල් එක. එතකොට මේ අශෝක කියන්නේ? අශෝක කියන්නේ සර් භාවනාගේ මාමා. භාවනා අතුරුදන් වුණාට පස්සේ තමයි අකලංක ඇවිල්ලා එන්ට්‍රිය දාලා තියෙන්නේ. ඔව් සර්. හරි, මම දන්නවා අකලංක සර්ව. කොහොමත් මේ කේස් එකේ වැඩ වෙනවා. බය වෙන්න එපා, කොහොමත් අපරාධකාරයන්ට මේකෙන් ගැලවීමක් නැහැ. Thank you sir. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස්. අපි මේ ගැන බලමු. හරි සර්. ඩයිස් ෆින්ගර් ප්‍රින්ට් රිපෝට් එක ආවේ නැහැ නේද සර්? අදයි සර්. ආවම කියන්න. හොඳයි සර්. අපි නම් ගිහින් එනවා සර්. ආ, හොඳයි. අද අපි සෙට් එක මොන්ඩ. ඔව්. අඩෝ සිරාවට යම රවුන් එකට යමු. මේ දැන් මොකේද යන්නේ? අරේනි වාන්ටි මේ 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 ඒ ඒ ඉන්න එක පොඩ්ඩක් අඩෝ මේ මෙතන පොඩ්ඩක් දී. ඒ ඒ ඒ ඒ අතර දෙන්නේ මේ උඹේ අම්මා අප්පා නඳුන් එකද? චුතෝ කද්ද තෝ කියන්නේ. ඒ ඒ අතර අතරලා දාපම්බම් බලපංකෝ මුගේ කට අතර අතර.
බම්බම් මේ සත්තනක් දාගෙන ඉන්නපා බයික් එක කුඩු කරනවා මෙතන දැනගනින් යකෝ මේක අපේ ගම අතරම කොටගනින් තෝරියම් එයි තෝරියම් කොට ගැහුවා ගැහුවා තමයි යකෝ ඇයි මෙයා අවුල් මිනිස්සු අතරින් අරේ බස් බලන්න. ඇයි මේ මිනිස්සුන්ට කරදර කරන්නේ යා? දවට ප්‍රශ්නයක්ද? මොනා කළාටද? අය දැන් ඌ අපිට මොකද්ද කරේ කියලා ඔයාලට කියන අපි ඔයාලට බැඳිලා තින්නේ. ඔයා ඒක මට කිව්වත් එකයි නැතත් එකයි. ආ. වරෙන් බයන්. මෙහෙම ගම්මේ මිනිස්සුන්ට ගහලා වාගේ හයිය පෙන්නවා කියලා හැමදේම හරියන්නේ නැහැ හරිද? මොකද්ද මෙයා මේ කියන්නේ? මොකද ඔයා කියන්නේ? ඔයාල මෙහෙම හැසිරෙද්දි ගම්මේ මිනිස්සුන්ටත් ඔයාල එපා වෙනවා. අපි එපා වෙනවා නේ. ඉතින් අපිට පාන්ද? දැන් ඕක ඔයාලට තේරෙන්නේ. ඒකයි ඒක තේරෙන්නේ මොකක් හරි දෙයකට උදව්වකට ගමේ මිනිස්සු ඕනුණා. අනේ නේ නේ. මේ ගමේ උන්නන් නැතුවට ගමන් නැහැ. නෑ. හැමෝමත් එක්ක හොඳින් ඉන්න ඕනේ කියලා හිතන දවසක් ඔයාලටත් එයිනේ. අන්න එතකොට ඔයාලා මේ කරපු දේවල් ගැන ඔයාලා පසුතැවේ. අනේ මී. වින වැඩ නැත්තම්. මාර ටෝක යන්නේ බඳුන්නේ. මේ වරින් බයි යන්න. එක එකගේ වැඩි බණ අහන්න තු. එක එක අනේ සෝරි. එක එක නෙමෙයි. එක එකී. වරෙන් යන්න. සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය ඔව් මේ දේවල් අමතක කළා ජීවිතේට මුණ දෙන එක තමයි තියෙන්නේ මං සහස්ත කීපවතාවක්ම කිව්වා ඒක තමයි ඒත් භාවනාවේ සිද්ධි අමතක කරලා ජීවිතේට මුණ දෙන්න සහස්තාම සූදානම් නැහැ ඒත් මං මට හොඳටම පිස්සු.